මෙන්න මං අහක් යන දේවල් වලින් හදාගත්තා. අහක යන දේවල් වලින් මොකද්ද හදාගත්තේ? දූවිලි පිස්නාවක්. දූවිලි පිස්නාවක්. අහක යන රෙදි කැබලි වලින් නේද? හොඳයි ඔව් හොඳයි. සර්, මං හදපු එකක් පෙන්වන්නද? පෙන්නන්න බලන්න. අහක යන කඩදාසි වලින් නිර්මාණයක්. හොඳයි. සමහර ෆොටෝස් දාලා තිබුණා නේද? අම්මත් එකතු කරගෙන මේ ගිනි කූරු වලින් මල් පොකුරක් හැදුවා. ගිනි කූරු වලින් මල් පොකුරක් හැදුවා. බලමු එහෙනම් අපි එකක්. හොඳයි. හරි පුතේ, හොඳයි. නිර්මාණ කරලා තිබුණා. ෆොටෝස් එකට දුන මම සමහරව දැම්ම, මට මතකයි. හරි, එහෙනම් අපි අද පාඩම පටන් ගනිමු. අපිට අද තියෙන්නේ අලුත් පාඩමක්. හැබැයි අර පාඩම අපි එතනින් ඉවර කරා. හරි, අලුත් පාඩමක් තියෙන්නේ. ඒක තමයි මොකද්ද? මිනිසා හා තොරතුරු. මිනිසා හා තොරතුරු. එතකොට අලුත් පිටුවක ඕන අද පාඩම පටන් ගන්න. හරි, පරිසරය. අලුත් පිටුවක ලියා ගනි. මොකද ප්‍රධාන මාතෘකාවක් නේද? හොඳයි, එහෙනම් පාඩම පටන් ගනිමු අපි. චුට්ටක් අහගෙන ඉන්නකෝ. ඔන්න මේ සමාජයේ පුතේ ජීවත් වෙන පුද්ගලයෝ පුද්ගලයෙක්නේ අපි නේද? ඒක නිසා මේ අවට සිදුවන දේවල් පිළිබඳව අපි දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත්. අපේ ආවට සමාජය පිළිබඳව අපි දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් නේද? එතකොට අපි දැනගන්නේ කොහොමද? සමහර තොරතුරු ඔය පුවත්පත් වගේ දේවල් වලින් දැනගන්නෝ නේද? රූපවාහිනියෙන් දැනගන්නෝ නේද? ඊට පස්සේ ජංගම දුරකථනයෙන්ුත් දැනගන්නවා. ඒ අද කාලේ අපි තොරතුරු දැනගන්නේ එහෙමයි. පොත්පත් වලින් දැනගන්නෝ, සංගරා වලින් තොරතුරු දැනගන්න නේද? ඉතින් එහෙම තමයි. තොරතුරු මොකද්ද පුතේ? පෝස්ටර්. ඒවත් හරි. හොඳයි, අහගෙන ඉන්නකො චුට්ටක්. හරි චුට්ටක්. හොඳයි පුතේ, පොඩ්ඩක් අහගෙන ඉන්නකො. එතකොට ඒ තොරතුරු හුමාරු කර ගන්නා විදිහ. හැබැයි ඒ අද කාලේනේ, ඉස්සර කාලෙත් තොරතුරු හුමාරු කර ගන්න ක්‍රම තිබිලා තියෙනවා. ඉස්සර කාලේ හරවියන්. ඔව්, දුම් ගැසීම. මෙයා කියනවා මේ කවුරු ඔයාලා චුට්ටක් අහගෙන ඉන්න ඕන. හොඳේ පාඩම අහගෙන ඉන්න. මම ඇහුවේ නෑනේ ඔයාලගේ. ඇහුවොත් විතරක් උත්තර දෙන්න. හොඳද? රයිට්. මම මේ පොඩි දෙයක් කියන්නම්. මේ දෙය කියන්නේ කවුද කියලා විතරක් මට කියන්න. ඩුම් ඩුම් ඩුම්. අසව් අසව්. හොඳින් අසව්. ඉරිදා දින සවස දෙකට අපේ පාසලේ ශ්‍රමදානෙට දෙමාපියන්ගෙන් කෙනෙකුට එන්න කියමු. උදළු රැගෙන ඔන අයහ ගන්න
ඩුන් අසව් අසව් හොඳින් අසව්. ඉරිදා අදින සවස දෙකට අපේ පාසලේ ශ්‍රමදානයට දෙමාපියන්ගෙන් කෙනෙකුට එන්න කියමු උදළු රැගෙන. කවුද ඒ එහෙම කියන්නේ? සිංදුවක් විදියට නේද කවියක් විදියට තමයි ඒක කියන්නේ ඕන නැවත අහග අර ඩුන් 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 කියන්නේ බෙරයට තට්ටු කරන හඬ අසව් අසව් හොඳින් අසව් ඉරිදා දින සවස දෙකට අපේ පාසලේ ශ්‍රමදානයට දෙමාපියන්ගෙන් උදළු රැගෙන හරි දැන් මේ අනබෙර කරුවා දෙන පණිවිඩය මොකද්ද පුතේ මේ අනබෙර කරුවා දෙන ශ්‍රමදානයට එන්න කියලා මේ ශ්‍රමදානය පැවැත්වෙන්නේ කවදද එන්න ඕන කවුද මේ ශ්‍රමදානෙට එන්න ඕන දෙමාපියන් අරගෙන එන්න ඕන මොනවද රැගෙන ආ යුත්තේ මොනවද ඉස්සර කාලේ යොදා ගනිපු එක ක්‍රමයක් තමයි අනබෙර කරුවෙක් අතේ පණිවිඩ ගමින් ගමට නේද නගරේ නගරයට එයා ගිහිල්ලා නේද මිනිස්සු ඉන්න තැන්වල අනබෙරය නාද කරලා බෙරයක් බැඳගෙන යන්නේ නේද ඒ බෙරේ නාද කරලා මිනිස්සුන්ට ඒ පණිවිඩය කියනවා විශේෂයෙන්ම ඔය රජවරුන්ගේ පණිවිඩ තමයි ගොඩක් වෙලාවට කිව්වේ එහෙම නැත්නම් ප්‍රධාන කෙනෙකුගේ පණිවිඩයක් නේද ගම්වැසියන්ට හරි රටවැසියන්ට හරි තමයි ඒ වගේ පණිවිඩ කියන්නේ ඒ අතීතයේ තොරතුරු හුවමාරු කරගත් ආකාරය අතීතයේ තොරතුරු හුවමාරු කරගත් එක් ආකාරයක් හරි එහෙනම් තරුවක් දාන ලියමු අතීතයේ තොරතුරු හුවමාරු කරගත් ආකාර එකක් වාල ඉගෙන ගත්ත ඒ තමයි අනබෙර තවත් තැනකට විදිනවා නේද පණිවිඩය ගැට ගහලා විදිනවා පණිවිඩය දෙනවා පණිවිඩ කරුවන් අත පණිවිඩය ඇව්වා නේද පණිවිඩ කරුවන් අත පණිවිඩය ඇව්වා හොඳයි මේ තුන ලියා ගන්න තා තුනක් ඔයාලත් ලියන්න හරි පුතේ ඒ ලියා ගන්න අතරේ මම කියලා දෙන්නම් ඒ එක එක කොහොමද කරේ කියලා හොඳද ඒවා කොහොමද කළේ කියලා මම කියලා දෙන්නම් කූහඬ කියනවා කියන්නේ දැනුත් දැන් ඔය අස අහල පහල ඉන්න අයට කූහඬකින් බණිවිඩයක් දෙන්න පුළුවන් නේද ඉස්සර කාලේ පුතේ ඔය ගොවි තැන්නේ කරේ නේද වගාවන් කරේ කැලෑවල එතකොට කැලෑවේ එක තැනක ගොවි තැන් කරා ආයිම තවත් තැනක තවත් පිරිසක් ගොවි තැන් කරා ඉතින් ඒ අය සමහර විට කරදරයක් එහෙම වුණාට පස්සේ නේද කූ කිව්වා ඌ කියලා තමයි ඒහා මේ තමන්ගේ යාබද ඉන්න අයට පණිවිඩයක් කිව්වේ
එතකොට ඒ අය දැනගත්තා මේ හූ කියන්නේ මොකක් හරි කරදරයක් කියලා ඒ අය අර කට්ටියට උදව් කරන්න එනවා ඇති නේද? එහෙම තමයි ඒ පණවිඩ කීමේ එක ක්‍රමයක්. අද නම් ඉතින් අපි ඔව් නේද කෝල් එකක් ගන්න ඕනේ නේද? එනවා නේද අර කටිට උදව් කරන්න. ගොඩක් වෙලාවට පුතේ ඔය කරදරයක් සිදු වුණු වෙලාවට තමයි ඔය වගේ දේවල් කරේ. අ තව එකක් තමයි අනබෙර කියන එක දැන් ඔයාලා ලිව්වා. නේද? කුරුල්ලන්ගේ අතපණ විදියවවා. කුරුල්ලෝ කියන්නේ ඉතින් පුහුණු කර ගන්න ඕනේ. හැම කුරුල්ලෙක්ම ගන්න බෑ. නේද? කුරුල්ලෝන් අපි පරවියා. ඔව් පරවියා වගේ කුරුල්ලෝ පුහුණු කර ගන්න ලේසි. පරවියාගේ කකුලේ පොඩි නේද පණිවිඩයක් ඉයලා නේද ඒක කකුලේ රඳවලා ඒ පණිවිඩය ඔව් ඒ පණිවිඩේ වෙන තැනකට අරගෙන ගියා. හැබැයි තින් කලින් පරවියා පුහුණු කරගෙන ඉන්න ඕනේ නේද? සැලලි හිමියා වගේ සත්තු ගන්න පුළුවන්. ඒ වගේ කුරුල්ලන්ගේ අත පණිවිඩය ඇව්වා. තව එකක් තමයි හීයක් විඳලා නේද තලේ දුන්නේ හීතලයක් විඳිනවා. පණිවිඩේ අර දුන්නේ මේ ඊතලේ අමුරලා තියෙන්නේ නේද? ඒකට ගොඩාක් දුරට විදින්න පුළුවන්. ඉරෙනවනේ මෙද. ඔව් ඒක තමයි. ඒක මේ ගැට ගහලා නේද අමුරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊතලේ ඇතුළට දාලා නේද? ඒ වගේ ක්‍රමයක් තියෙන්නේ. මේ පණිවිඩ කරුවෝ දැන් ඔය සැපල් මහත්තයා එන්නේ නේද? ඒ වගේ පණිවිඩ කරුවෝ හිටියද රජතුමාට පණිවිඩ කරුවෙක් හිටියා. එයා කරන්නේ පණිවිඩ හැමෙහි ගෙන යන එක. ඉතින් එයා එක්ක අශ්වයාගේ පිටේ එහෙම නැත්තම් පයින් පාගමනි එහෙම නැත්තම් දුවලා දීමෙන් එහෙම තමයි පණිවිඩ එහාට මෙහාට අරගෙන ගියේ. හොඳයි ඉස්සර කාලේ ඔකේ තාර ගහලා ඉස්සර කාලේ කතා කර මේ පණිවිඩය පන්සලේ වගේ නේද ඝණ්ඨාරයක් නාද කරනවා. සීනුවක් නාද කිරීම නැත්නම් ඝණ්ඨාර නාද කරනවා නේද? ඒ වගේ ලොකු හඬක්. එතකොට ගමේ දැනගන්නවා කරදරයක් එහෙම නැත්නම් මොකක් හරි වුමනාවක් කියලා. නේද? එතකොට ඇවිල්ලා බලනවා. හරි. අන්න ඒ වගේ දේවල්. පොඩි එල්ලීමෙන් හොඳයි තව තුනක් ලියන්න එහෙනම්. ඔය දැන් අපි කියපු දේවල් නේ. සර් දුම් ගැස්වීම කියලා තියෙන්නේ දුම් ගැස්වීමනේ දුම් ගැස්වීමනේ ඔව් දුම් ගැස්වීම හරි හරි කියනකෝ දුම් ගැස්වීම කියලා අන්න මෙහෙම ගැස්වීම පොඩි වාක්‍ය හයක්ද ලියන්න ඕනේ. අනේ. දැන් හතරවෙනි එක ලියන්න පුළුවන් පරවියන් අත පණවිඩ යැවීම. ඒ වගේ. හිතර ලියන්න. ඉවරයි සර්.
හොඳයි. හොඳයි මේ දැන් සර් පෙන්වන්නේ වර්තමානයේ පණිවිඩ හුවමාරු කර ගැනීමට වර්තමානයේ පණිවිඩ හුවමාරු කර ගැනීමට යොදාගනිපු ක්‍රම තමයි මේ පෙන්වන්නේ දුරකථනය මේ දුරකථනයක් පුතේ කලින්ම තිබුණේ මෙන්න මේ වගේ දුරකථන ගොඩාක් ඉස්සර තිබුණේ මේ වගේ ඒවා ඊට පස්සේ තමයි ටික ටික ඊට පස්සේ මේ වගේ දුරකථන තිබුණා. සේ අර සර් කලින් පෙන දුරකථනය අදමයි දැකලා තියෙන්නේ. අදමද දැක්කේ මේ වගේ ඒවානේ. ඒ මුලින්ම තිබුණු දුරකථන ඒවා. ඊට පස්සේ මේ වගේ දුරකථන ඒකත් ඔයාලා දැකලා ඇති නේද? ටික 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 දුරකථනය සංවර මේ දියුණු වෙනවා. ඊට පස්සේ මේවැනි දුරකථන. ඊට පස්සේ දැන් තමයි ඔය ස්මාර්ට් දුරකථන තියෙන්නේ. අද වෙනකොට මේ වගේ දුරකථනනේ ඉදිරියේදී මොන වගේ වේවිද දන්නේ නැහැ. සමහර වෙලෙට මේ වගේ වෙන්න පුළුවන්. ඇස් කණ්ණාඩියට නේද දුරකථනය එහෙම නැත්නම් අපේ ශබ්ද කේ රේඩියෝ කියන්නේ පුතේ වර්තමානයේ යොදා ගන්නා සංනිවේදන ක්‍රමයක් නේද තොරතුරු හොමාරු කර ගන්නා ක්‍රමයක් ඉස්සරම තිබුණේ මෙන්න මේ වගේ රේඩියෝවා ගොඩාක් ඉස්සර කාලේ ඊට පස්සේ ටික ටික ඒකත් දියුණු වෙනවානේ. වාද වෙනකොට මෙන්න මෙවැනි රේඩියෝ රේඩියෝ විතරක් නෙවෙයි ඒවැ නේද CD දාන්න පුළුවන්. පෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නේද? ওই වගේ කස්සර අපේ දැන් මේ අතීත කාලේ ඉඳන් එක එක දේවල් කරන්න. ඕ ඕ. මෙතන ඉස්සර රේඩියෝ එකට සවන් දෙන ගෙදර ඉන්න අම්මයි තාත්තයි දුවයි පුතයි. දැන් ඔයාලා ටීවී එක ඉස්සරහා ඉන්නේ මේ වගේනේ නේද? ඉස්සර රේඩියෝ එක මේ විදිහට සවන් දෙන රෑ. සින්දු අහනවා කතා අහනවා. ඊට පස්සේ ලියුම් සංනිවේදන උපකරණයක් නේද උපකරණයක් නෙවෙයි ඒක ක්‍රමයක් ලියුම් මගින් තොරතුරු හුමාරු කරගන්න සර් අතීත කාලයේ ලියුම් දිවන ඉස්සරම නෑ අතීත කාලේ නෙවෙයි ඒක මෑත කාලේ නේද ගොඩාක් ඉස්සර නෙවෙයි එකක් ඉස්සර ලවුඩ් ස්පීකර් වලින් ඔයාලේ පාසලේ තියෙනවනේ පාසලේ තොරතුරක් දෙන්නේ මේ වගේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් ශබ්ද විකාශන යන්ත්‍රය කියලා මේකට කියන්නේ නේද පාසලේ විදුහල්පතිතුමා යම් තොරතුරක් ඔයාලට දෙන්න ඕන නම් මේකෙන් තමයි කියන්නේ නේද දැන් තියෙන්නේ නේද සැටලයිට් වලින් දුර සංනිවේදන එයට ගොඩාක් ඔයාලට උදව් කරනවා ඔය ටීවී එකට එහෙමනේ ෆෝන් එකට සැටලයිට් හරහා තමයි තොරතුරු එන්නේ කියන්නේ චන්ද්‍රිකා අහසේ අපේ ගෙදර
තියනකොට රතුපාට ලයිට් එක පතු කරගෙන චන්ද්‍රිකාව හසේ පාවෙන. ඕ ලයිට් එකක් විතර තමයි අපිට මේක පේන්නේ නේ. රෑට ගමන් කරන තරුවක් දැක්කොත් ඒ චන්ද්‍රිකාව. ඔ මේ වගේ ඉතින් පුතේ අපේ ලෝකේ වටේම චන්ද්‍රිකා නතර කරලා තියෙනවා නේද? ඒවා මේ ඒවෙන් තමයි අපිට තොරතුරු ගොඩක් ලැබෙන්නේ. ඔය විශේෂයෙන්ම කාල ගුණය පිළිබඳ තොරතුරු වහිනවද නැද්ද කියලා කියන්නේ නේද? වෙන වෙන රටවල් වල සිදුවන දේවල් ඔයාලට අද එවෙලෙම දැනගන්න පුළුවන් නේද? දැන් අපි හිතමු දැන් ඔන්න මේ දවස්වල ක්‍රිකට් තරඟ තියෙනවා නේද? එතකොට මේ ක්‍රිකට් තරඟ වල විස්තර එවෙලෙම සජීවීව එවෙලෙම ඔයාලට මෙහෙ ඉඳන් බලන්න පුළුවන් නේද? කුඩා සද්දයක් පවා ඔයාලට ඇහෙනවා නේ එතන. විකට් බෝලේ යන සද්ද පවා ඔයාලට අහන්න පුළුවන් දකින්න පුළුවන් මෙහෙ ඉඳගෙන. පෝස්ටර් මගින් නේද තොරතුරු ලබා දෙනවා. බැනර් පෝස්ටර් එවැන තොරතුරු දෙන නෝටිස් දැන්වීම මගින් කඩයක් ළඟ එහෙම ආලවලා තියෙන්නේ නේද නෝටිස්. ඔයාලා පන්ති කාමරේ නෝටිස් තියෙනවා සමහර විට. පාසලේ නෝටිස් බෝඩ්යක් තියෙනවනේ. දැන්වීම් පුවරුවක් තියෙනවනේ. ඒවැ විවිධ දැන්වීම් දෙනවා. විදුහල්පතිතුමාගේ පණිවිඩ නේද? ශිෂ්‍ය නායකයන්ගේ පණිවිඩ, වෙනත් බැංකුවල පණිවිඩනේ, වෙනත් ආයතනවල පණිවිඩ මේ නෝටිස් බෝඩ් එකේ තමයි ප්‍රදර්ශනය කරන්නේ. එතරිනුත් තොරතුරක් ලබා දෙනවා. ඕන්. අද කාලේ පාවිච්චි කරන මේවලමක් තමයි පරිගණකය නේද? පරිගණකය. මේ පරිගණකය හරහා තොරතුරු ඉතාම ඉක්මනින් සංනිවේදනය කර ගන්න පුළුවන්. පුවත්පත් දැන්වීම, මේ තියෙන පුවත්පත් දැන්වීමක්. ඔව් මේ තියෙන්නේ ඉස්තරම කාලයේ තිබුණු සංනිවේදන උපකරණයක් ඔය රේඩියෝ එක. ඔව් මේ වගේ බැනර් නේද? රූපවාහිනිය ඉස්සර තිබුණේ මෙන්න මේ වගේ රූපවාහිනිය. ඊට පස්ස සංගරා මාසයකට සැරයක් සති දෙකකට සැරයක් නේ සංගරා එනවනේ. සංගරා රූපවාහිනිය. හොඳයි. ඒ නවීන සංවේදන උපකරණ ඒ වාර දැක්කේ මොනවද? ඔ වර්තමානයේ ගන්න මෙහෙරවල නදීනු දැනගන්න පුළුවන්. ඔව් ඔව් එහෙනම් අපි මෙතනට හැබැයි පින්තූරයක් විතර අලවන්න ඕනේ ඉඳ තියන්න ඔය දුම් ගැස්ස වීමේ හර එකක් වෙලා අලවන්න පුතේ. එක්ක අනබෙර කරුවෙක්ගේ පින්තූරයක්. එහෙම නැත්නම් පරවියෙක් අතේ පණිවිඩ ගන්න පින්තූරයක්. ඔව්. එකක් සොයලා එතන අලවන්න හොඳේ. රයිට්. ඊළඟට අපි කියමු. වර්තමානයේ වර්තමානයේ පණිවිඩ හුවමාරු කරගන්න ආකාර වර්තමානයේ පණිවිඩ හුවමාරු කරගන්න ආකාර ලියන්න ඔයා. පුවත්පත් රූපවාහිනිය අර මම දැන් පෙන්නපු ඒවා. සංගරා 10ක් විතර ලියන්න පුළුවන්. පෝස්ටර්. ඔව් පෝස්ටර්. හරි තනියම ලියන්න ඕන. එතකොට දෙකක් විතර අඳින්න. දෙකක් විතර අඳින්නත් පුළුවන්. Thank you.
ආ හොඳයි. කියන්නන්ද සර්? සර් වර්තමානයේ තිබ්බු මේ ඔව් කියන්න.
ප්‍රධානමෙන් ඔයාලට අමතක වුණා මොකද්ද සීනුව දැන් වීඹුවරෝ ඔව් සීනුව තමයි ප්‍රධානමෙක නේද ඒකේනේ පාසල පටන් ගන්න වෙලාව කියන්නේ කාලච්චේ දවසන් වෙන වෙලාව කියන්නේ නේද පීරියඩ් පටන් ගන්න වෙලාව ආරම්භ වෙන වෙලාව ඉන්ටර්වල් එක නේද ඒ ඔක්කොම දැනුම් දෙන්නේ සීනුවේ राइटिंग शब्द विकास यंत्र शब्द विकास यंत्र लाउड स्पीकर एक एक उदाहरण रेस्वीम बोली वाल्ट तोरतुर देनवाणी පන්තියේ රැස් කරලා යම් තොරතුරක් විදුහල්පතිතුමා හරි ගුරුතුමා හරි ඔයාලට කියනවා ආශිෂ්‍ය නායකයෝ මගින් निवेदन निवेदन थोड़े आगे तक आप लिया ना वैडी नहीं कमांड है लिया वैडी ने ऐसे ओ दें अभी हाथरवासर के सूदानाम में नो ना नहीं नहीं तो हाथरवासर तक आप लिया ना देवार वैडी एक निशा पुते आप ही मेरे काम में नहीं तो है लियान नो से यस सेंटा कुरुली वो हम तमे हाथ रे वैसे लेटे अन्ने पुलुआ ओवो लास्ट ना कुरुती ना ये तमे तोर गन पीटपात लिए ला आपको कहता नाम पीटपात लिए ले हैं माँ आपको लास्ट ने करेगा ना उन हाथरवासर के यान ना काले नेग හොඳයි පුතේ එහෙනම් චූටි විවේකයක් ගනිමු අපි විනාඩි දෙකක ඔව් විවේකයෙන් පස්සේ නැවත එන්න ඕන ඔක මකන්න එපා ආහා විනාඩි කීයක